මම සමහර දවස්වල මම බස් එකේ ගිහිල්ලා තියෙන පාර්ලිමේන්තුව. හැබැයි මම බස් එකේ පාර්ලිමේන්තුව යනවා කියලා මං ගිහිල්ලා සෝෂල් මීඩියා වලට ගහලා ෆොටෝ ගහලා මම මීඩියා වලට දැම්මේ නැහැ. මම බස් එකේ ගිහිල්ලා බැලලා මගේ කොළඹ යාළුවෙක්ට කතා කරලා මම පාර්ලිමේන්තුවට යාගේ වාහනේ ගියා. එහෙම ගියා අවස්ථා අනන්තයි අප්‍රමාණයි. විශේෂයෙන්ම ඔබ දන්නවා පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරු අපි 75කට වැඩි ප්‍රමාණයක් නවක මන්ත්‍රීවරු මෙවර පාර්ලිමේන්තුවට ඇතුළට ගියා. විශේෂයෙන් මේ ගියපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පළාත් පාලන ආයතන වල හිටපු ප්‍රධානීන් සහ පළාත් සභා නියෝජිතයන් විශාල ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරීපත් වුණා. අපි මේ පාර්ලිමේන්තුවට ගියාම අපි යනකොට පළාත් සභා මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රයේ නොලැබිච්ච විශාල ප්‍රමාණයක් කියලා දැන් උදාහරණ ගත්තොත් මට පළාත් සභාවේ අවුරුදු 5ක් වාහන බලපත්‍රයක් මට ලැබුණේ නැහැ. පළාත් පාලන ආයතනක සභාපතිවරයෙකුගේ දෙවතාවක් හිටියමයි වාහන බලපත්‍රයක් ලැබුණේ. මම අද පාවිච්චි කරන්නේ 1990 නිෂ්පාදනය කරපු පරණ ජිප් රථයක්. අවුරුදු 21ක් පරණයි. ඒ නිසා අපි අධිකරු ජනාධිපතිතුමන් ඉල්ලීමක් කරා විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වගේ ආසන විශාල වශයෙන් විශාල ආසන තමයි අපිට ලැබිලා තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් අපි දිනකට කිලෝමීටර් 250කට වැඩි ප්‍රමාණයක් මහජනතාවගේ ප්‍රශ්න විසඳන්න අපි ඇවිදිනවා. අපි යනවා. අපි ඒ තරම් උදේ වාහනේ නැග්ගාම කිලෝමීටර් 250 300ක් දවසට අපි වාහනේ ගිහලා තමයි මේ ප්‍රශ්න විසඳන්නේ. ඒ නිසා තමයි අපි ඉල්ලුවේ අපිට යන්න පුළුවන් වාහනයක් ලබා දෙන්න කියලා. මම සමහර දවස්වල මම බස් එකේ ගිහලා තියෙන පාර්ලිමේන්තුව. හැබැයි මම බස් එකේ පාර්ලිමේන්තුව යනවා කියලා මං ගිහිල්ලා සෝෂල් මීඩියා වලට ගහලා ෆොටෝ ගහලා මම මීඩියා වලට දැම්මේ නැහැ. මම බස් එකේ ගිහලා බැලලා මගේ කොළඹ යාළුවෙක්ට කතා කරලා මම පාර්ලිමේන්තුවට යාගේ වාහනේ ගියා. එහෙම ගිය අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා අපි මාධ්‍යයට කියන්නේ අපි දැක්කා සෝෂල් මීඩියා වලින් පහුගිය දවස්වල අපට වාහන දෙනවා කියලා විශාල වශයෙන් ප්‍රහාරයක් එල්ල කරලා තිබුණා. මම දැක්කා අනුර කුමාර දිසානායක මහත්තයත් ඒ පිළිබඳව කතා කරනවා. හැබැයි අනුර කුමාර දිසානායක මහත්තයා යන්නේ පුට් සයිකලෙ නෙමෙයිනේ. අනුර කුමාර දිසානායක මහත්තයත් හොඳ වාහනේ කියන්නේ. හැබැයි අපි කියන්නේ අපි ගැන බලන්න. අපි අධිකරු ජනාධිපතිවරණ කියනවා අපි ගැන බලන්න අපි මොනවද කරලා තියෙන්නේ. අපිට මොනවද තියෙන්නේ? අපි ගැන බලන්න බලලා අපි කියන්නේ මේ රටේ ඉන්න හැමෝටම මේ රටේ ඉන්න හැමෝ මේ දේශපාලන කරන ඔක්කොටම ගේන්න කියලා. හැබැයි අත්‍යවශ්‍ය වශයෙන්ම විශාල මණ්ඩ උපමානයක් ඉන්නවා. දැන් මම මට උනා නම් වශයෙන් කියන්න පුළුවන් මේ වෙනකොට මාසයකට ගෙවීමේ ක්‍රමයට වාහන ගත්ත මණ්ඩ විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ නිසා අපි කියන්නේ අපි ඉල්ලීම කරන්නේ නැති බැරි අපිට අපි ගැන බලලා අපට වාහනයක් දෙන්න දුවන්න පුළුවන්. අපි කියන්නේ V8 දෙන්න කියලා, අපි කියන්නේ සුපෝගි බෝගි වාහන දෙන්න කියලා. අපට මොනවා හරි මේ දිස්ත්‍රික්කේ අනුරාධපුර දිස්ත්‍රික්ක කියන්නේ විශාල වපසරියක් තියෙන දිස්ත්‍රික්කයක්. ඒ නිසා දුවන්න පුළුවන් වාහනයක් මොකක් හරි අපිට ලබා දෙන්න කියන ඉල්ලීම විතරයි අපි කරන්නේ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරන්නේ මේ වගේ ව්‍යසන වෙලාවක ඔබතුමා මෙන්න ඉල්ලීම් කරන්න බැරිද කියලා මේක මොකක්ද? නෑ, මම කියන්නේ මේ වෙලාවේ ව්‍යසනයක් තියෙනවා තමයි. හැබැයි අපි දැන් පාර්ලිමේන්තුවට ගිහලා මාස 9යි. මේ මාස 9 පුරාවටම අපි කරදර කරේ නෑ අපිට වාහන දෙන්න කියලා. අපි කරදර කරේ නෑ. හැබැයි අපිටත් උවමනාවක් තියෙනවා මේ දිස්ත්‍රික්ක ජනතාවට වැඩ කරන්න. ඉතින් අපිට යන්න වෙන වාහනයක් ඕනේ. දැන් අපි දන්නවා ඉතිහාසෙ ඉඳලම පාර්ලිමේන්තුවට ගියාම ඉස්සෙල්ලාම දෙන්නේ බලපත්‍රය. හැබැයි අපි ඒක ඉල්ලුවේ නෑ අධිකරු ජනාධිපතිතුමා. මොකද ඉල්ලුවේ නේද? හේතුව තමයි මේ වෙලාවේ ව්‍යසනයක් මේ රටේ තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා පත් වෙච්ච දවසේ ඉඳලම ජනාධිපතිවරු විශාල කරදර. ජනාධිපතිතුමා මේකේ පත් වෙනකොට සහරාන්ගේ ප්‍රහාරය එල්ල කළා. ඊළඟට කොවිඩ් වසංගතය ඇවිල්ලා දැන් හරියටම අවුරුද්දකට වැඩි වුණා. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කිව්වේ අපි කරදර කරා නෙමෙයි, අපි කිව්වේ අපිට යන්න පුළුවන් වාහනයක් ලබා දෙන්න කියන එක විතරයි. අර මන්ත්‍රීනි දැන් මේ කොවිඩ් කමිටුව පිටව මේ ආරමුණ මොකක්ද මන්ත්‍රී? ඔය ඇත්තටම අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ කොවිඩ් වසංගතය ආපු දවසේ ඉඳලා මේක පාලනය කරගන්න එක එක ක්‍රියාමාර්ග ගත්තා. ඒකේ එක ප්‍රතිඵලයක් තමයි ග්‍රාමීය කොවිඩ් කමිටුව විශේෂයෙන්ම ජනාධිපති කාර්ය සාධක බලකායේ විසින් ගන්නා ලද තීන්දුවක් අනුව දිස්ත්‍රික් ලේකම්වරු, ඒ වගේම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු, ඒ වගේම ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු දැනුවත් කරලා ඔවුන් හරහා මේ ග්‍රාමීය කොවිඩ් කමිටු පිහිටවල විශේෂයෙන්ම නිරෝධානයට ලක් වෙලා ඉන්න ඒ ජනතාව, ඒ වගේම මේ රෝගේ වැළඳිච්ච ජනතාව වෙනුවෙන් විශේෂම ප්‍රාදේශීය නායකත්වය, විශේෂම පළාත් පාලන ආයතන නියෝජිතයන් මන්ත්‍රීවරුන් මේ කමිටුවට ඇතුළත් කරලා ඔවුන්ගෙන් ඒ අදාළ කොට්ටාසවල ඔවුන්ට විශාල කාර්යභාරයක් කරන්න පුළුවන්. මොකද මේක අපි විශේෂයෙන්ම කියන්න ඕනේ කාරණාවක් තමයි අද ආණ්ඩුවට මේ තනියම මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ රටේ ඉන්න රාජ්‍ය නිලධාරීන්ට
ඔබ දන්නවා මම හිතන්නේ මේ වෙනකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශාල කාර්යභාරයක් කරනවා ඒ වගේම වෛද්‍යවරුන්ගේ ඉඳලා සියලු සෞඛ්‍ය ශේත්‍රයේ ඊළඟ පොලිසිය උදහාමුදාව ඊළඟට ශ්‍රේෂ්ඨ නිලධාරීන් ග්‍රාම නිලධාරීතුමායි ඉඳලා ශ්‍රේෂ්ඨ නිලධාරීන් විශාල කාර්යභාරයක් කරනවා හැබැයි ඒ කාර්යභාරයට පළාත් පාලන ආයතන නියෝජිතයන් අන්තර්ගත කරලා උන් හරහා විශාල කාර්යභාරයක් කරන්න පුළුවන්කම තියෙනවා හඳුනාගෙන උන්ට දෙන්න තියෙන පහසුකම් ටික ලබා දීම ඒ වගේ කාර්යභාරයක් තමයි මේ ගාමි කොවිඩ් කමිටුව අද අතිගරු ජනාධිපතිතුමාගේ ඒ නායකත්ව තුලින් අපි අද දවස පුරාවට මේ ඩිකේම අපි ඒ ඒ කමිටු පිහිටවල ඒ කමිටු හරහා විශේෂම මේ දවස් 14ක් අද මේ වෙනකොට රට වහලා තියෙනවා මේ වහලා තියෙන වෙලාවේ ජනතාවගේ ළඟට කොහොමද ඒ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හරින්නේ කොහොමද ඒ ඒ අයට පානීය ජලය ටික ලබා දෙන්නේ කොහොමද කියන කාරණා අපි සාකච්ඡා කරලා අද මේ වෙනකොට අපි පාදේශී ලේකම්තුමාලා එක්ක සාකච්ඡා කරලා අපි කරුණු කාරණා ඒ කොහොමද කරන්න කියන ඒවා තමයි කම්පියුටර් මගින් අපි සාකච්ඡා කරගත්තේ।